අයිබෝන් අදත් ඔගලම මදු ටක්ස් YouTube channel එකට ඉතාම ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක ජුනි මාසෙට ඔගලගේ කේන්දරේ කන්‍යා කියලා ඔගලගේ ලග්නේ තියෙනවා නම් එහෙම නැත්නම් ඔගලගේ උපන් දින අගෝස්තු 23 වෙනිදාත් සැප්තැම්බර් 22 වෙනිදාත් අතර නම් මේ වීඩියෝ එක ඔගලන්ට. පටන් ගන්න කලින් මම කියන්න කැමති මේක බොහොම පොසිටිව්, ඒ කියන්නේ බොහොම ධනාත්මක ජෙනරල් රීඩිං එකක්, සාමාන්‍ය රීඩිං එකක්. ඒ කියන්නේ ඔබ කෙනෙක්ගේ කේන්දරේ බලලා යාගෙන කියනවා වගේ නෙවෙයි, මේක බොහොම ජෙනරලි කියන එකක්. ඒ කියන්නේ මිලියන ගානක් මේ ලෝකේ ඇති කන්‍යා ලග්නෙන් උපන් අය. ඉතින් ඕගලන්ට ජුනි මාසේ කොහොමද කියලා මම කියන්නේ, මම ගොඩක් ධනාත්මක දේවල් ගැන අවධානය යොමු කරන්න කැමති. මොකද නෙගටිව් ඒවා කිව්වහම, ඍණාත්මක දේවල් කිව්වහම සමහර ඒවා ඒවා බොහොම, ඒ කියන්නේ මිලියන ගානකට සමහරට කීප දෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඕක අහලා ඒක බලාපොරොත්තුෙන් ජීවත් වෙන එකත් වැරදි. ඒක නිසා මම මේ ඍණාත්මක දේවල් නොකිය මම මගේ අවධානය මගේ channel එකේ යොමු කරන්නේ බොහොම පොසිටිව් දේවල් කියන්න, ඒ ඕගලන්ට එකෙන් ප්‍රයෝජන ගන්න ඉඩ තියෙන නිසා. ඉතින් පටන් ගන්න කලින් මම කියන්න කැමති තව දෙයක්, තාමත් subscribe කරලා නැත්නම් please subscribe කරන්න, bell icon එකත් click කරන්න. එතකොට මම අලුත් video එකක් post කරනකොට ඔයගලන්ට ඉක්මනටම දැනගන්න පුළුවන්. ඒක channel එක කරගෙන යන්නත් ලොකු ධෛර්යයක්. ජුනි මාසේ, ඒ කියන්නේ ලබන මාසේ ඊළඟ මාසෙක සංසන්දනය කරනකොට, ඒ කියන්නේ ජූලි මාසෙත් එක සංසන්දනය කරනකොට ටිකක් සාමකාමී මාසයක්. මම මේක වර්ගෝ, ඒ කියන්නේ කන්‍යායිට විතරක් නෙමෙයි හැමෝටම කියන්නේ, ජූලි මාසෙ පුළුවන් තරම් ටිකක් රිලැක්ස් එකේ ඉන්න බලන්න. මොකද ජූලි මාසෙ ටිකක් කලබලකාරී ගති තියෙන්න පුළුවන්, ගොඩාක් බිසි වෙන්න පුළුවන් මාසයක්. ඒකෙහිඳ ඒ සඳහා අවශ්‍ය ශක්තිය එකතු කරගන්න ඕගොල්ලෝ ජූනි මාසෙ ටිකක් සාමකාමීව, විවේකීව, නිවිසනසිල්ලේ ජීවත් වෙන බලන්න. කන්‍යා ලග්නෙන් උපන් අය සමහර වෙලාවට ටිකක් ටෙන්ෂන් ගන්න ඉඩ තියෙනවා. කියන්නේ විහින් පීඩාවන් ඇඟට අරගන්නවා පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන්. අන්න එහෙම වෙන්නේ නැතුව, මේක මම මේ නරක අතට කියනා නෙවෙයි, නමුත් ඒ එහෙම කලබලකාරී වෙලා පීඩාවන් ඇඟට ගන්න නැතුව මේ මාසේ බොහොම සැනසීමෙන්, පහසුවෙන්, නිවිච්ච විදිහට ඉන්න අවධානය යොමු කරන්න. ඒක තමයි හොඳ. ඕගලන්ට එහෙම කරන්නත් හිතේ ගොඩක් දුරට. මේ ජුනි මාසේ අලුත් පටන් ගැනීම, වෘත්තීය මට්ටමේ නැති වෙන්න ඉඩ තියෙන මාසයක්. ඕගල්ලන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු ප්‍රොමෝෂන් එකක් ලැබෙන්න, එහෙමත් නැත්නම් ඒ සඳහා වෙනත් කෙනෙක් ඔබ ගැන රෙකමන්ඩ් කරන්න ඉඩ තියෙන මාසයක්. අලුත් වෘත්තීය මාවතකට පෙළඹෙන්නත් ඉඩ තියෙනවා. නැත්නම් කරන වැඩ, වෘත්තීය මට්ටමෙන් කරන වැඩ වෙනත් විදිහක, අලුත් විදිහක කරන්නත් ඉඩ තියෙන මාසයක්. තවත්ම වැදගත්ම දෙයක් තමයි තමන්ගේ ජීවිතේ ළඟින්ම ඉන්න ඉතාමත් ආදරණීය කෙනෙක් එක්ක, හරි ආදරණීය අයත් එක්ක අලුත් ජීවියක් ඒ රිලේෂන්ෂිප් එකට දාලා වැඩ කටයුතු කරන්න ඉඩ තියෙනවා, පෙළඹෙනවා. ඉගෙන අලුත් ශක්තිය, ඉගෙන ඕන සම්බන්ධයක්, ඒක අපි ඒක පවත්වාගෙන යන්න අපි ශක්තිය දෙන්න ඕනේ සම්බන්ධෙට. ඒ කියන්නේ කෙනෙක්ව අඳුරගෙන යත් එක්ක සම්බන්ධයකට එළඹුණා විතරක් මදි, ඒක පවත්වාගෙන යන්නත් අපි ගොඩාක් ඒක ආසාවෙන්, උනන්දුවෙන් ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. අන්න ඒ වගේ ඔයගොල්ලෝ අලුත් එනර්ජි දාලා බොහොම ආදරණීය කෙනෙක් එක්ක ලස්සන්ට ඒ බැඳීම තවදුරටත් ශක්තිමත් කරගන්න පෙළඹෙන, ඒ සඳහා ඉඩකඩ තියෙන, ඒ සඳහා ඉතාමත්ම හොඳ මාසයක්. සෝභා ධර්ම එක්ක, ඒ කියන්නේ සෝභා ධර්ම එක්ක අලුත් විදිහක සම්බන්ධ වෙන්න පුළුවන් මාසයක් කන්‍යා ලග්නෙන් උපන් ඔබට. උදාහරණයක් විදිහට ගස් කොළන්, සත්තු, හිරු, එළිය, ඒ වගේ දේවල් වල වටිනාකමක් අමුතුවෙන් දැනුන් නැති කෙනෙක් නම් ඒ වටිනාකමක් අලුතෙන් දකින්න පුළුවන්, වෙනත් විදිහක දකින්න පුළුවන් මේ මාසය. ඔයගලන්ට ගොඩක් ඒ වගේ දේවල් appreciate කරන්න පුළුවන් මාසයක්. තමන්ගේ බොහොම, අර මං කලින් කිව්වා වගේ ළඟ relationship, සමන්ට වටින සම්බන්ධකම්, ඒ කියන්නේ wife, husband වගේ, කියන්නේ සැමියා, බිරිඳ, ඒ වගේ සම්බන්ධකම් බොහොම ශක්තිමත් කරගන්න ගොඩක් උනන්දු වෙන මාසයක්. මම මේ ආයෙත් කියන්නේ මොකද ඒක ගොඩක් වැදගත්. ඔයගලන්ටම තේරෙයි, ඔයගලන්ට එහෙම හිතනවා කියලා. එතකොට ඒ වගේම තව ඔය social groups එක, ඒ කියන්නේ ඔයගලන්ගේ එක එක ඔයගලන් සම්බන්ධකම් තියාගෙන ඉන්න එක එක පිරිසින්නා නම් එයාත් එක්කත් බොහොම සුහද ඔගොල්ලෝ ඒ සම්බන්ධකනු දියුණු කරගෙන, ඒ කියන්නේ ඔෆිෂියල් වෙන්න පුළුවන්, වෘත්තීය මට්ටමෙන් වෙන්න පුළුවන්. ඒ වටත් ඒ බොහොම ධනාත්මක සුභවාදී කාලයක්.
ගොඩක් එළියට පහලියට එන්න ඉඩ තියෙන මාසයක්. මේ ජුනි මාසය කන්‍යා ලග්නෙන් උපන් ඔබට. ඒ කියන්නේ ගොඩක් කන්‍යා ලග්නයේ සෑහෙන මහන්සි වෙලා වැඩ කරනවා ඔෆිස් වල එහෙම. ඒ වුණාට ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉන්නේ බිහයින්ඩ් ද සීන්ස්. ඒ කියන්නේ එළියටම වෙලා මූණ එළියට දාගෙන තමන්වම මාකට් කරගෙන ඉන්න ගතිය ටිකක් අඩුයි සමහර අයගේ. නමුත් මේ මාසේ ඕගොල්ලන් කැමති නම් ගොඩක් එළියට පහළියට එන්න, තමන්ගේ දක්ෂතාවන් නිසා ඒව බොහොම ආඩම්බරෙන් එළියට පහළියට එන්න අනිත් අයගෙන් අප්‍රීෂিয়েට් වෙන තියෙන මාසයක්. ඒ දේවල් වලට ගොඩක් හොඳයි. මට තවත් හිතෙනවා ඕගොල්ලෝ වෙන්දට වැඩිය තමන්ගේ අර මං කලිනුත් ගොඩක් ස්ට්‍රෙස් කරා මේක ගැන, අර සැමියා හරි බිරිඳ හරි තමන්ගේ සීරියස් පෙම්වතිය හරි පෙම්වතා එක්ක හරි ඒ වගේ ළඟ අයට බොහොම කරුණාවෙන් ආදරයෙන් ඒගොල්ලෝ ගැන විවේචනය කරන්න නැතුව බොහොම බොහොම ලස්සනට ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්න පෙළඹෙන මාසයක්. මම විවේචනය හොඳ නැහැ කියනවා නෙවෙයි, ඒකත් අවශ්‍ය වෙලාවල් තියෙනවා. නමුත් මේ මාසේ ඔබ බොහොම, ඒ කියන්නේ ඔගොල්ලෝ හිතලාම හිම අනිත ඒ වගේ වැදගත් අයව, සැමියා බිරිඳ ඒ වගේ වැදගත් අයව විවේචනය නොකර ඒගොල්ලන් කරන දේවල් බොහොම ඉවසලා, ඒ කියන්නේ ආදරෙන් ඉවසලා, ආදරෙන් කතා බහ කරලා ලස්සන්ට ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්න සුහදව ඉන්න පෙළඹෙන මාසයක්. ඕගොල්ලන් ගේ අනිත් එක තමයි ඔබලන්ගේ ජීවිතයේ ඉරණම් කරු, එහෙම නැත්නම් ඉරණම් කාරී අර එහෙම කියනවනේ. ඒ වගේ කෙනෙක් හිටියත් ඔගලන්ට එයාගේ අගේ දැනෙන්නේ නැතුව තිබ්බනම් මෙච්චර කල් අන්න එහෙම දුරස්ථාවක් තිබුණත් එක ගෙදර හිටියත් අර තමාගේ අර ස්පෙෂල් කෙනාගේ අගේ නොදැනි හිටියනම් අර එහෙම ඒ ඩිස්ටන්ස් එක අඩු කරලා බොහොම ළඟින් අලුත් නව ජීවියක් ඒ සම්බන්ධයට දීලා කාලිගත කරන්න ඉඩ තියෙන මාසක ඒගොලන්ට, ඒක ඔගලන්ට හිතන මාසක ඒ සඳහා බොහොම හොඳයි. එතකොට ඔගලන්ට ට්‍රවල් කරන්නත්, ඒ කියන්නේ ගමන් දුර බැහැර ගමන් බිම යන්නත් බොහොම හොඳයි. ඒවට ගොඩක් ඉඩ තියෙනවා. අනාගත සුරක්ෂිතභාවය, පවුල, ඒ වගේ දේවල් ගැන හිතලා විශාල වෙනස්කම් පොසිටිව්ලි කරන්න, කියන්නේ සුභවාදී විදිහට කරන්න හිතන මාසයක්. ඒ වගේම තමයි මේ ලියන කියන වැඩවලට මානසිකත්වය ගැන අවධානය යොමු කරලා කරන වැඩවලටත් හොඳයි. ඉතින් ඕගලන්ට අදාළ විදිහට ඒක හිතලා බලන්න මොනවා ගැනද මම මේ කියනවා ඇත්ත කියලා. එහෙනම් ඉතින් මම ඕගලන්ට සුබම සුබ ජුනි මාසයක් ප්‍රාර්ථනා කරනවා. තාමත් subscribe කළ නැත මම කලින් කිව්වා වගේ please subscribe කරන්න. තව කන්‍යා ලග්නේ මේ දිනවල උපන් අය ඉන්නවා නම් ඒගොල්ල, ඒ කියන්නේ කන්‍යා ලග්නේ හෝ එහෙම නැත්නම් උපන් දින අගෝස්තු 23 වෙනිදා සැප්තැම්බර් 22 අතර නම් ඒ වගේ අය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. එහෙනම් සුබ දවසක් ආයෙත් මේ වගේ වීඩියෝකින් හම්බ වෙනකම්.